And now, live at 9:30. අයුබෝවන් ගෙවෙන දවස දෙස හෙලන පුවත් ඇස ලයිවැට් 9:30 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලා. මම තෙලිනි පෙරේරා. අපි මුලින්ම බලමු සිරස්තල. කොළඹට පැමිණි සයිටම් මෙරෙහි පාගමන රැලියකින් අවසන් වෙයි. කෝපායි ප්‍රහාරයට සැකපිට අතඩංගුවට ගත් දෙදෙනෙකු රඳවා ප්‍රශ්න කිරීමට නියෝග. වවුනියාවේදී බස් රථයක් දුම්රියක ගැටෙයි. අර්ජුනගේ චෝදනාව තිලංග ප්‍රතික්ෂේප කරයි. සම්පූර්ණයෙන්ම එයාගේ කතාව හෙලා දකින්න. ඒ වගේම සම්පූර්ණ නීත්‍යානුකූලව අනාගතයේදී අවශ්‍ය පියවර ගන්න අපි තීන්දුව කළා තියෙනවා. දින පහක් පුරා කල් ගෙවා සැතපුම් 72ක් සපුරා මග ගෙවා සයිටම් විරෝධී ක්‍රියාකාරීන් අද කොළඹට සේන්දු වුණා. මීට දවස් පහකට කලින් මේ සයිටම් විරෝධී පාගමන ඇරඹුණේ මහනුවරින්. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝස කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ආරම්භ කළ පාගමන අවසන් දිනට අද ආරම්භ වුණේ කඩවතින්. පසුගිය සඳුදා මහනුවරින් ආරම්භ වූ මෙම පාගමනේ පළමු දිනය අවසන් වුණේ මාවනෙල නගරයෙන්. දෙවැනි දිනට මාවනෙල නගරයෙන් ඇරඹි පාගමන කෑගල්ල නගරය හරහා පැමිණ නෙළුම්දෙනිය නගරයෙන් අවසන් වුණා. අනතුරුව තුන්වන දිනටත් ක්‍රියාත්මක වූ පාගමන නෙට්ටඹුව දක්වා පැමිණියා. සිව්වන දින නෙට්ටඹු නගරයෙන් ආරම්භ වූ පාගමන කඩවත නගරයෙන් ඊයේ නිමා වුණා. අද උදෑසන පාගමන කඩවත නගරයෙන් ආරම්භ වුණා. මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු පාසල් වලට මුදල් අය කිරීම නවත්වනු නිදහස් අධ්‍යාපනයේ සුරකිනු මෙවැනි සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පසුගියදා ආරම්භ කළ විරෝධතා පාගමන අද පස්වැනි දිනට ආරම්භුණේ කඩවත නගර මැදේ සිටයි. ඔවුන් මේ ගමන් කරන්නේ කොළඹ නගරය දක්වා. අද කොළඹට පිවිසීමෙන් අනතුරුව මේ විරෝධතා පාගමන අවසන් කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා. මේ පාගමනට විශ්වවිද්‍යාල සිසුන්ට අමතරව වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටිනවා. සයිටම් අර්බුදයට විසඳුම හොයන්න වෙන මේක අහෝසි කරන එකෙන් එතනින් මෙහා කිසිදු විසඳුමක් මේකට නැහැ. සයිටම් හරෝපාති කඩේ අහෝසි කරන තුරු මේ අරගලේ ජයග්‍රහණය දක්වා අපි කරගෙන යනවා. ඒ වගේම තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට ඉතිරියේදී අතිශය තීරණාත්මක ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගන්න ඉන්නවා. අද මේ සයිටම් විරෝධී දැවැන්ත සිසු ජන අරගලේ සමග විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන වශයෙන් අපි එක් වෙනවා. අපි ආණ්ඩුවට බල කර සිටිනවා සයිටම් අර්බුදය වහාම විසඳන්න කියලා. ඒ ජනතා හිතවාදී විසඳුමක් විය යුතුයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය සහ පෑලියගොඩ පසු කරමින් අද පස්වරුවේ ගමනාන්තය වන කොළඹට ළඟා වුණා. මේ අතර පාගමනින් පැමිණි සයිටම් විරෝධී උද්ඝෝෂකීන්ට මහජනතාවට සහ රථවාහනවලට බාධා නොකිරීමෙන් සහ රාජ ආයතනවලට ඇතුල්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කර තිබුණා. මේ විදිහට කොළඹට ආපු ඒ අය කොළඹදී ජන රැලියක් පැවැත්තුවා. සයිටම් විරෝධීන් එතනදී රටටම ඇහෙන්න කළ ඉල්ලීම් තමයි මේ. සයිටම් මෙරෙහි පාගමන කොළඹ කොටුවට ළඟා වුණේ අද පසරු 5:30ට පමණ. අනතුරුව පාගමනින් පැමිණි පිරිස කොටුව දුම්රියපළ ඉදිරිපිටදී රැලියක් පැවැත්වුවා. පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත ධනපති දේශපාලන කණ්ඩායම් එක්ක එකතු වෙලා ඡන්ද 113ක් අරගෙන අපිට සයිටම් එක වහන්න වෙන්නේ නැහැ. අපිට සයිටම් පරද්දන්න වෙන්නේ පාර සටන් කරලා තමයි. ඒකම තමයි අපිට එකතු කරන්න තියෙන ජනබලය. ඊයේ පෙරද වික්‍රමසිංහ මහත්තයා ගාලා තියෙනවා චක්‍රලේඛනය. විවෘතාර්ථිකේ අවුරුදු 40ක් සමරන්න කේක් කන්න එන්නලු. නල්ලමලේ අවුරුදු 40 විවෘතාර්ථිකේ මේ රටේ කරපු කෙංගෙඩිය මොකද්ද? මේ රටේ පාසල් ටික නැතිවම් ගස්ථාන කරා. මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කැපුවා. හොන්න උබලගේ අවුරුදු 40 පළදාව මේ සියල්ලටම පිටුපාලා. නෙවිල් ෆෙනෙන්ඩුගේ වල්ගෙල් එන්න හදනවා නම් ඒ ආණ්ඩුවට නියම පාඩම උගන්වන්න අපි ලෑස්ති වෙන්න. ආණ්ඩුව රාජිත සේනාරත්නටයි SP දිසානායකටයි
කිරියල්ලටයි යට වෙලා සයිටම හොස් කිරීම කල් දෙමුවොත් උඹලාට අපි නෝටිස් දෙන්නේ ආණ්ඩුව අවසන් කරන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයට කැමති නැති ඇමති කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි SB ඇමතිතුමා. ওই වෛද්‍ය සංගමේ මය ළඟට ආවා. මම නර්සින් උපාධි පාඨමාලා පටන් ගන්නකොට අවුරුදු 3න් එහාට පාඨමාලාව දාන්න බෑ කියලා. යන ඔය යන්න කියලා මම එක පටන් ගත්තා. මේ හෙද උපාධිය ගෙනලාවේ යන ඔය යන්න කියලා ජීවක පැත්තකට දාලා වැඩේ කළා වගේ. රාජ්‍යතුමාට තියෙන්නේ වෛද්‍ය සභාව පැත්තකට දාලා සයිකල් උපාධි පිළිගන්න කියන එක. ඒක පිළිගන්න ඉබරයි එහෙම. පිළිගන්න එතම එකම දේ තියෙන්නේ එතුමාගේ බලය පාවිච්චි කරේ නෑ. එතුමා ඒක අධිකරණයට ඉඩ දුන්නා. මම නම් බලය පාවිච්චි කරා. වඩා ප්‍රජාතන්ත්‍රවාදී වුණා. මං ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයට කැමති කෙනෙක් නෙවෙයි. ජනතාව ඡන්දයෙන් පාඩමක් උගන්වලා තමන්ගේ අර දේශපාලන පින පාවිච්චි කරලා ඇමතිකම් අරගෙන කටයුතු කරන මේ SB දිසානායක වගේ ඇමතිවරු ජනතාව ඉස්සරහට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය එපා කියන තැනට කතා කරන්න, මේ රටේ ජනතාව කවුරු කියලා හිතාගෙනද කතා කරන්නේ? මේ මොහොත තුලත් ඉෂ්ට වෙලා නැති අවාසනාවන්ත කාරණේ තමයි මේ අභියාචනාධිකරණේ පෙන්වලා දුන්න පරිදි මේ අවුම් ප්‍රමිතිය සකස් කරලා නීතියක් බවට පත් වෙලා ඒක රට ඉදිරියේ ප්‍රකාශයට පත්වීම. SB දිසානායක මහත්තයා තමන්ගේ දේශපාලන නිර්වත්භාවයේ ප්‍රදර්ශනය කරමින් එලිපිට කරන රංගනය මේ රටේ සෞඛ්‍ය අමතිවරයා හැංගි හොරා කරනවායි කියන බරපතල චෝදනාව අපි කරනවා. කොළඹ නුවර පාරේ පෑලියගොඩ පැත්තෙන් අද උදේ පාර අවහිර වුණා. දැන්වීම් පූර්වක් ලොරියක් මතර කඩාවැටීමේ සිද්ධියක් තමයි ඒකට හේතු වුණේ. කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන කැලණිය නවපාල මසලදී අද පෙරවරුවේ ලොරියක ගැටීමෙන් දැන්වීම් පූර්වක් කඩාවැටී තිබුණා. ඒ මෙම ලොරිය සිමෙන්ති මිශ්‍රිත රථයක් ප්‍රවාහනය කරමින් තිබියදී පසුව ලොරි රථය රියදුරු ග්‍රෑන්ඩ් පාස් පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ හේතුවෙන් අද උදෑසන කොළඹ මහනුවර මාර්ගයේ සහ කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කොළඹට පිවිසෙන සහ පිටවන මං තීරුවල දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. පසුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සේවකයන් සහ පොලිසිය මැදිහත් වී කඩා වැටුණු දැන්වීම් පුවරුව ඉවත් කරනු ලැබුවා. අද දහවල් වන විට මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් වුණා. ජාපනයේදී පොලිස් නිලධාරීන් දෙන්නෙකුට පහරදීමේ සිද්ධිය වුණේ පහුගේ ඉරිදා. ඒ සිද්ධියට සැකපිට අවුරුදු 18 පිරුණු තරුණයන් දෙන්නෙක් ඊ අත්අඩංගුවට ගත්තා. මේ තරුණයෝ දෙන්නා වෙනුවෙන් උසාවියේ ලබා දුන්නු තීන්දුව තමයි මේ. මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සන්නද්ධ කල්ලියේ ප්‍රහාරයට ලක් වූයේ පසුගිය ජූලි 30 වෙනිදායි. යතුරු පැදි පහකින් පැමිණි සන්නද්ධ පිරිසකගේ පහර කෑමට ඔවුන් ලක් වූයේ පැමිණිලි විභාගයක් සඳහා යමින් සිටියදී. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනුනේ පසුගිය පළමුවෙනිදායි. ඒ නල්ලූර් ප්‍රදේශයේ පදිංචි 24 දී මදු හෙවත් තිවරාසා මදුෂන් සහ මණිප්පායි ප්‍රදේශයේ පදිංචි 23 දී විජයරත්නම් ශිවරාජ් යන අයයි. ඔවුන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔවුන් ලබන 10 වෙනිදා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙ අතර ඊ අතඩංගුවට ගැනුණු අර්ෂදි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මුත්තු හෙවත් යෝගරාසා සගී සහ කෝපායි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි අරුන් ශීනන් පැට්‍රික් දිනේෂ් අද යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔවුන් දින 3ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට එහිදී අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. මෙ අතර සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ නරහින්පිට පොලිස් රෝහලේ සහ මන්නාරම රෝහලේයි. මේ කියන්නේ මනු සත්තු නිසා වන සතෙකුට සිද්ධ වුණු කරදරයක් ගැන. හම්බිගමුවේදී සද්ධන්ත ඇතෙකුට වෙඩි වැදිලා. හම්බිගමුව රතමලාව ප්‍රදේශයේදී වෙඩි වැදුණු ඇතෙකුට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් මෙම ඇතාට වෙඩි තබා ඇති බවයි. වෙඩි වැදීමෙන් පසු ඇතා දිවගොස් ඇති අතර එලෙස දිව යන විට ඇතාගේ දළ ගසක පැටලීමෙන් ඇද වැටී තිබෙනවා. අපවාර්තාකරු පැවසුවේ එය දුටු ප්‍රදේශවාසීන් උඩවලව වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇති බවයි. ඒ අනුව එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා. පශු වෛද්‍යවරුන් පවසන්නේ ඇතාගේ තත්ත්වය බරපතල බවයි.
වැඩි තැබූ පිරිස සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව උඩවලව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා. ජීවිතයේ සමබර කරගෙන පෙරට ගමන් කරන එක බොහොමත් ලෙහෙසි දෙයක් නොවේ. ඒ වගේමයි යතුරුපැදියක් සමබර කරගෙන මහපාරේ පෙරට ගමන් කරන එකත් කොහෙත්ම ලේසි නැහැ. එක තප්පරයක පමාව ඇතැම් විට ජීවිතයක නිමාව. මෙම මව සහ දරුවා අනතුරට ලක් වූයේ පාදුක්ක හොරණ මාර්ගයේ ජයන්ති මාවත අසලදී පසුගියදා යතුරුපැදියක ගැටීමෙන්. ඒ ඔවුන් බසයකින් බැස මාර්ගය හරහා යාමට උත්සාහ කළ අවස්ථාවේදී. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව සහ දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ප්‍රතිකාර ලබමින් සිටි 43 හැවිරිදි සිවුදරු මව දින කිහිපයකට පසුව මිය ගියා. අනතුරට ලක් වූ අදාළ කාන්තාවගේ දරුවා සහ යතුරුපැදිකරු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. අදාළ යතුරුපැදිකරු සැකපිට අත්අඩංගුවටගෙන අපමත මුදා හැරුණා. බදුල්ලි තියෙනවා කසල එකතු කිරීමේ මධ්‍යස්ථානයක්. හැබැයි දැන් මේක කසල බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා කියලා ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. බදුල්ල නගරය තුළ දෛනිකව එක්රැස්වන කසල බැහැර කෙරෙන්නේ බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයට යාබදව ඇති කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයටයි. එමෙන්ම කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ නොදිරන අපද්‍රව්‍ය ඉවතලන ස්ථානය ආසන්නයේ ඇති වලකට නගරයේ මල අපද්‍රව්‍ය බැහැර කරන බව ප්‍රදේශවාසීන් පවසනවා. එම මල අපද්‍රව්‍ය පිටාර ගලා ආසන්නයේ ඇති කානුවක් ඔස්සේ ගලා ගොස් අවසානයේට බදුළු ඔයට මුසුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සියල්ලම පාහේ විනාශ වන බැවින් එහි ජලය පරිභෝජනය කරන ජනතාව දැඩි සෞඛ්‍ය තර්ජනයකට ද ලක්ව ඇති බවයි. බදුළු ඔයට මේක ගලාගෙන යන්නේ මේ තොට මුල්ලේ මිනිස්සු මරණ කුණු වලට යට වෙලා බදුළු ලෑවට ජනතාව මැරෙන්නේ මේක විස බීජ මිනිස්සු ශරීරගත වෙලා. දවල්ට එකතු කරගන්න ගලි බවුසර් මහරෑ එකට දෙකට ගෙනල්ලා මෙතෙන්ට හදනවා. රසූචි මේ බදුළු හරහා ගිහිල්ලා ලොග්ගලුවේට වැටිලා සී කලාපයට මහවැලි ඊට පස්සේ මාදුරුව ජලාසයට මේ විදිහට මුළු රටටම නැගෙනහිර පැත්තටම මේ බදුල්ල එකතු කරන රසූචි බෙදා හරින තැනක් බවට පත් වෙලා තියෙනවා. කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ අවට ක්‍රිකට් ක්‍රීඩාංගණය, පාපන්දු ක්‍රීඩාංගණය, පිහිනුම් තටාකය, උද්භිද උද්‍යානය, ඇවිදින මන්තීරුව, බදුල පුරහල, ඌව පළාත් පුස්තකාල ශ්‍රෝණාගාරය, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කාර්යාල ආදී ස්ථාන රැසක් පිහිටත් වෙනවා. පහුගිය දවස් කීපයේම අපේ රටේ පැති කිහිපයකම සමෘද්ධිලාභීන් පාරට බැස්සා. අද ගොඩකවල පැත්තේ සමෘද්ධිලාභීනුත් හිටියේ මහපාරේ. මේ හැමෝටම තියෙන්නේ එකම පොදු ප්‍රශ්නයක්. ගොඩකවල ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ ග්‍රාමසේව වසම් 10ක සමෘද්ධිලාභීන් පිරිසක් අද ගොඩකවලදී විරෝධතාවයක නිරත වුණා. ඒ සමෘද්ධි සහනාධාර කප්පාදු කිරීමට විරෝධය පළ කරමින්. ඔවුන් ගොඩකවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝව ඉදිරිපිටින් විරෝධතාවය ආරම්භ කර පාගමනින් ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වුණා. පසුවේ මස්ථානයේ ආරක්ෂාව සඳහා ගොඩකවල, බලංගොඩ, ඕපනායක සහ වැලිගෙපොළ යන පොලිස් ස්ථාන හතරෙන් පොලිස් නිලධාරීන්ද පැමිණියා. විරෝධතාවයේ නිරත පිරිසක් ප්‍රාදේශ ලේකම්වරයා සමග සාකච්ඡා කළා. ඔබතුමාට විරුද්ධව ආපු ගමනක් නෙවෙයි මේ. මේක පැහැදිලිවම වෙච්ච අසාධාරණට ඔබතුමාගෙන් සරණක් ඉල්ලන්න ආපු ගමනක් පමණයි. එහිදී ප්‍රාදේශ ලේකම් DHD රුවන්සිරි මහතා පැවසුවේ හැකි ඉක්මනින් කරුණු සොයා බලා කඩිනමින් සමෘද්ධිලාභීන්ට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි. ඉන්පසු විරෝධතාකරුවන්ගේ ඉල්ලීම මත ප්‍රාදේශ ලේකම්වරයා කාර්යාලයෙන් ඉවතට පැමිණ විරෝධතාකරුවන් ඇමතුවා. එහෙනම් මට දුකයි ඔයගොල්ලෝ මොකක් හරි මේ ඔයගොල්ලෝ අපහසුතාවයට ලක් වෙනවට මේ වගේ වැඩ කරනවට ඒක අපහසුතාවයනේ ලක් වෙන්නේ. එහෙනම් කරුණාකරලා ලියුම් බාර දීලා මම කියන වචනේ අහනවා නම් විසිරලා යන්න මම හැම කෙනෙක්ව පරීක්ෂා කරලා සාධාරණයක් කරනවා. මෙම සාකච්ඡාව අවසන් වන තෙක් ඇඹිලිපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයේ ගොඩකවල ප්‍රදේශයේ මාර්ගය අවහිර වීම නිසා ගමනාගමනයටද බාධා සිදු වුණා.
This is Live at 9:30. මේ අබිරහස් අකල් වියෝවක් ගැන. හිරිමල් වියේ තරුණ යුවලක් බෙලිහුල් ඔයේ අද නිසලව පාව ගියා. මේ අනතුර සිද්ධ වුණේ කොහොමද කියලායි දැන් පොලිසිය හොයන්නේ. මතුරට ඉඩම් පිටියේ බෙලිහුල් ඔයේ මලසිරු දෙකක් පාවෙන බව දුටු ප්‍රදේශවාසීන් එපිලිබඳව පොලිසියට දැනුම් දුන්නා. ඒ අනුව අද උදෑසන මතුරට පොලිසිය නිලධාරීන් එම ස්ථානයට ගොස් මලසිරු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා. මියගොස් ඇත්තේ 15 හැවිරිදි තරුණියක් සහ 18 හැවිරිදි තරුණයෙක්. ඔවුන් මතුරට ඇම්පිටිගොඩ සහ හඟුරංකෙත හඳවල පිටිය ධාරා ඔය පදිංචිකරුවන්. අද පස්වරුවේ පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මලසිරුරු නුවරලිය පර්යන්ත රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. පොලිසිය සැක කරන්නේ මොවුන් දෙදෙනා බෙලිහුල් ඔයට පනින්නට ඇති බවටයි. එදා තමන්ම පටන් ගත්ත දේවල් වලට අද ඒ අයම උද්ඝෝෂණ කරනවලු. මේ කියන්නේ කා ගැනද කියලා ඔබට තේරෙයි. දැන් කියන කතා බැලුවම. කියන කතා. අපි දහම්බන්තොට හදන්න කිව්. අපි මේ වේදිකාව උඩ ඉඳගෙනම කියලා තියනවා. මේ රටට ඔරොත්තු දෙන්නේ නැති වරායක් මෙහි හදනවා කියලා. මේ රටේ සියලුම දේවල් හොරකම් කරලා පවුලක් ගැන විතරක් හිතලා වැඩ කරපු උදවිය අද නොයෙකුත් විදිහේ වාසි ගන්න නොයෙකුත් විදිහේ මත රට තුර ප්‍රචාරය කරගෙන යනවා. හැම තැනම උද්ඝෝෂණ කරනවා. ඒතර ලෝකෙට හොඳ පණිවිඩයක් යනවා. බලන්න අද රට නිදහස්. ඒගොල්ලන්ටම අමතක වෙලා තියෙනවා මේ අපොච්චි පටන් ගත්ත දේවල් වෙනුවෙන් තමයි අද උද්ඝෝෂණ කරන්න තියෙන්නේ. මේ ආණ්ඩුව ලෝෂියස් මුදලාලිගේ මාස 4න් හෙව්වනම් අපේව හොයන්න බැරි නෑනේ. අවුරුදු දෙකම හරක් ගිහලා අපි බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිවරයා, අගරු අගමැතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති යහපාලනය නම් කරුණාකරලා මේ ඇමතිවරයා වයින් කළ සාධාරණ පරීක්ෂණයක් කරන බලන් විදිහට මේක ලෑස්ති කරා. එහෙම නොවුනොත් අපි ඒකාබද්ධ විපක්ෂයේ විදිහට දැඩි ක්‍රියාමාර්ග ගන්න මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේ කරා. මං හිතන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයේ ගෙනාපු විශ්වාසභංග යෝජනාව ගෙනාව කල් වැඩි. මේකේ මේ තීන්දුව තීරණත් එක්ක තව පොඩි කාල සීමාවක් තියෙනවා. මේ කාල සීමාව තුළ මේ දෙපැත්තෙම අදහස් උදහස් සාක්ෂි දීම් ඒ සියල්ල එක්ක තව මාසයක් හමාරක් ඇතුළත මේකේ තීන්දුව තීරණ එනවා. ඒ තීන්දුව තීරණ එන්න කලින් මේ ජනප්‍රියතාවය ලබා ගැනීම සඳහා විශ්වාස භංගයක් ඉදිරිපත් කරා කියන තමයි අපි විශ්වාස කරන්නේ. විශ්වාස භංගයක් එන්න ඕනේ. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධව පැහැදිලි සාධාරණ තීරණයක් ගනී කියලා ලොකු විශ්වාසයක් අපි තුළ තියෙනවා. මුල් පිටියේ ප්‍රවෘත්තියක් තියෙනවා. කුකුල්ලෝ දෙන්නේ හොරකම් කරලා අවුරුදු දෙකක් හිරේ කියලා. කුකුල අවුරුද්දක ජීවත් වෙන්නේ නැහැ මොකද? ඒ කියන්නේ කුකුලගේ ජීවිත කාලයටත් වඩා වැඩි දඬුවම. කවුද කුකුල දෙන්න හොරකම් කරන්න ඇත්තේ? බැතිර රාජපක්ෂද? නාමල් රාජපක්ෂද? අර්ජුන මහේන්ද්‍රන්ද? රවි කරුණානායකද? මහින්දානන්දද? ජොන්ස්ටන්ද? තිරුණඩේෂන්ද? නෑ කවුද හොරකම් කරන්නේ? ගමේ අපේ මිනිහ. කුකුල දෙන්න හොරකම් කරා කියලා මිනිහ හිරි. බැසිල්ලෙලි රවිකරුණාගේ නාමල්ලෙලි මම කිය මේකලු ඕනතරම් තිබ්බ කියන්නේ නෝදේ. සමහර වෙලාවට ඉක්මන් ගමන විනාශයකට මුල පුරනවා. මේ ඒක අමතක කළ බස් රියදුරෙක් නිසා සිද්ධ වුණු අනතුරක්. වවුනියා සෙට්ටිකුලම් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී ලංගම බස් රථයක් කොළඹ සිට තලේ මන්නාරම බලා ධාවනය වූ දුම්රියෙහි ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලැබුවා. අද සවස සෙට්ටිකුලම් සිට වවුනියා බලා ධාවනය වූ ලංගම බස් රථයක් සෙට්ටිකුලම් මැණික් ෆාම් දුම්රිය හරස් මාර්ගයේදී මෙලෙස අනතුරට පත්ව තිබුණා. බස් රථයේ පිටුපස කොටස දුම්රියෙහි ගැටි මාර්ගෙන් ඉවතට විසිවි පෙරළී ගොස් තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියදුරු කොන්දොස්තරවරයා සහ මගීන් සිව් දෙනෙක්. තුවාලකරුවන් සෙට්ටිකුලම් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 4 දෙනෙකු වවුනියා මහරෝහලට මාරු කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඔවුන්ගෙන් 2 දෙනෙකුගේ තත්වය බරපතල බවයි. මේ අතර යාපනයේ පුල්ලයාර් කොවිල මන්සන්ධියේදී තවත් දුම්රිය අනතුරක් අද පස්වරුවේ වාර්තා වුණා. කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියෙහි අද පස්වරු 1:40ට පමණ මෙම මෝටර් රථය ගැටී තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ. නව දේශීය ආදායම් පනත් කෙටුම් පත ආණ්ඩුව මේ වෙද්දිත් රට හදන තැනට ඉදිරිපත් කරලා ඉවරයි. නමුත් ඒ කෙටුම් පතේ වගන්ති 5ක් පිළිබඳ දැන් නීති ප්‍රශ්නයක් මතුවෙලා.
නව දේශීය ආදායම් පනත් කෙටුම් පතේ වගන්ති පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ එම පනතට එරෙහිව ඉදිරිපත් තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි. පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි යන මහතුරුන් දෙදෙනායි. ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව පාර්ලිමේන්තුවට යොමු කිරීමෙන් පසු අද එය කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළා. එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව නව දේශීය ආදායම් පනත් කෙටුම් පත එලෙසින්ම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් මෙන්ම ජනමත විචාරණයකින්ද එය අනුමත කළ යුතු වෙනවා. වැඩිපුරම අනතුරුවලට ලක්වෙන වාහනයක් තමයි යතුරුපැදිය. අද සිද්ධ වුණු යතුරුපැදි අනතුරක භයානකකම දකින්න ලැබුණේ CCTV දර්ශනවලින්. අනුරාධපුර මිහින්තලේ මාර්ගයේ මාතලේ හන්දිය ආසන්නයේ සිදු වූ මෙම අනතුරින් එක් අයෙකු බරපතල තුවාල ලැබුවා. ඔහු ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේයි. සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරුද අනුරාධපුර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. අද උදෑසන සිදු වූ මෙම යතුරුපැදි අනතුරින් තුවාල ලැබුවේ මිහින්තලේ ප්‍රදේශයේ සහ මාතලේ හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. This is live at 9:30. ක්‍රිකට් පිටිය උණුසුම් කළ ප්‍රශ්නයකට නැගුණු පිළිතුරක් මේ. ප්‍රශ්නය නැගුවේ අර්ජුන රණතුංග මහතා. පිළිතුරු ලැබුණේ තිලංග සුමතිපාල මහතාගෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම නිමා වූ සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය තරඟ 3-2 ලෙස පරාජය වුණා. එක්දින ශ්‍රීණිගත කිරීමෙහි 11 වැනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ හමුවේ ලද පරාජයත් සමග බොහෝ දෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල කළා. මේ අතර හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග මහතා පසුගියදා පුවත්පත් සමග සාකච්ඡාවකදී පැවසුවේ සිම්බාබ්වේ තරගාවලිය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. මේ පිළිබඳ අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළා. ඔහු ප්‍රතික්ෂේප කරපු කෙනෙක් හැටියට හාස්‍යයට ලක් කරන මිනිස්සු හිනා වෙනවා. දැන් ඒ කියන ඒවා ඔහු ගණන් ගන්න. චන්ද්‍රිකා මැතිනි ඉන්න කාලෙත් ක්‍රීඩා අමුතු වෙන්න දැඟලුවා හරියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා මෙයා ඉන්ට්‍රීම් කමිටියට ඇවිල්ලා දඟලලා ඉල්ලුවා එළෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් වෙච්ච කණ්ඩායම අපිට තියෙන වගකීමක් ජාතිකමය වශයෙන්. පැරදිච්ච මිනිස්සුකගේ මේ මානසිකත්වය අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලෙක් මෙහෙම එළිය ගිහිල්ලා මේ අර හඳ ඉල්ලලා අඬන ළමෙක් වගේ එකම දේ කිය කිය යන කෙනෙක් ගැන වෙලා නාස්ති කරන මම නම් හිතන අපරාධික. එබැවින්ම 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදුවීම පිළිබඳවද අර්ජුන රණතුංග මහතා පසුගියදා ප්‍රශ්න කළා. මීටද තිලංග සුමතිපාල මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්. 2011 ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දැන් සංගක්කාරක මහත්මයාගේ විචනයක් කරන්න. ඉතින් ඒක සුදුසු නැහැ, අසාධාරණයි, අසාර්ථකයි. ඒ තරඟය ජයග්‍රහණය කරලා තියෙන ඉන්දියාව. ඒ තරඟයට යම්කිසි දෙයක් කියනවා නම් කියන්න තිබුණේ ඒ දවස්වල එහෙම දෙයක් තියෙනවා කියලා. සංගක්කාර මහත්මයා කියන්නේ බොහොම ප්‍රසිද්ධ, මිනිස්සු ආදරය කරන, ගෞරවාන්විත, ලංකාවේ අභිමානයෙන් නියෝජනය කරන සංකේතයක්. ඉතින් සංග ගැන එහෙම කියන එක අසාධාරණයි. මෙහෙම කරන්නේ නැහැනේ රටේ කීර්තිනාමය. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම එයාගේ කතාව හෙලා දකින්න නීත්‍යානුකූලව අනාගතයේදී අවශ්‍ය පියවර ගන්න අපි තීන්දුව කරලා තියෙනවා. මාධ්‍යවේදියාට හදිසියේ එල්ල වූ ප්‍රහාරය. දින ගණනාවක් ඇදහැළුණු මහා වර්ෂාවෙන් පසුව බලපෑ ඇති ගංවතුරට මේ වන විට වියට්නාමේ 15 දිනක බිලි වී තිබෙනවා. තවත් 25 දිනකට ආසන පිරිසක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වෙනවා. වගාබිම් රසක්ද විනාශ කළ මේ ගංවතුරත් සමග ප්‍රදේශ රසකින් නාය යෑමද වාර්තා වී තිබෙනවා. එමගින් විනාශ වී ගිය නිවාස සංඛ්‍යාව 200කට ආසන්නයි. මේ අයහපත් කාලගුණය රටට සිදුකර ඇති අලාභය ඩොලර් මිලියන 23ක් පමණ වන බව වියට්නාම් රජය පවසනවා. රුසියාවේ පැරෂුට් හමුදා බට දින උත්සවය පිළිබඳව සජීවී වාර්තා සපයමින් සිටියදී මේ වාර්තාකරු මුහුණ දුන්නේ අනපේක්ෂිත අත්දැකීමකට. සිවිල් ඇඳුමින් සැරසී සිටි පැරෂුට් බටෙක් එකවරම ඔහුට වේගවත් පහරක් එල්ල කළා. එම පැරෂුට් බටයා බීමත්ව සිටි බව තේරුම්ගත් වාර්තාකරු නිහඬව එම ස්ථානයෙන් ඉවත්ව ගියා. අපි අදට ඔබෙන් සමුගන්නවා. යලි හමුවීම හෙට දවසේ උදේ 5ට අද දවසේ. ඔබට සුබ රාත්‍රියක්.